විශේෂයෙන්ම මේ ප්‍රදේශයට පානීය ජලය ලබා දෙන්න තිබෙනවා. වකුගඩු රෝගය වළක්වන්න නම් මේ පානීය ජලය ලබා දෙන්න තිබෙනවා. අපි ඒකට කැප වෙලා. කැලින් වාසිම කැටේ ග්‍රෑම් 125 ලොකු සබන් කැටයක් රුපියල් 150කට. සබන් වල මීටත් වඩා වාසියක් තියෙනවද? තියෙනවා. අනික් අතින් කෘෂිකර්මය සඳහා ජලය උමනාලා තියෙනවා. මේ නිසා සමහර අයගේ සැකයක් තියෙනවා. කෘෂිකර්මයට උමනා ජලය නැති වෙයිද කියලා. එහෙම එකක් සිදුවෙන්නේ නැහැ කියලා තියෙනවා. ඒ කියන්නේ වග බලා ගන්නවා. ඒත් මේ ප්‍රශ්නේ තියෙනවා. මේ ප්‍රදේශයට ගොවිතැන් කරන්න ජලය ඕනේ, නිවාසවලට ජලය ඕනේ. අන්තිමට මේ ප්‍රශ්නේ එන්නේ හැම ගේයකටම එනවා. ඇයි? ගොවිතැන් කරන අයට ජලය ඕනේ, ගෙදර අනික් අයට පානීය ජලය උමනා. දැන් මෙතනත් ගිහින් සමහර අය ඇවිල්ලා මේ උද්ඝෝෂණය කළා යනවා. දැන් ගෙදර ගියාම බාරියක මොකද උඹ ගිහින් ඔතන කෑ ගැහුවේ? මං කොහොමද වතුර කරන්නට හැවදාම ගිහින් ලින්දෙන් වතුර ගේන්න බෑ කියනවනේ. ඉතින් ඕක හැමතැනම තියෙන ප්‍රශ්නය. අලුත් එකක් නෙමෙයි. අපි කොහොම හරි මං පොරොන්දු වෙනවා මේ දෙකටම අපි ප්‍රශ්නේ විසඳලා දෙනවා කියලා. ආණ්ඩුව බාරගත්තේ වෙන එක්කෙනෙක් නැති නිසා. නැත්තම් මට මේක හම්බෙන්නේ නැහැ. ඒක බාර අරගත්ත විතරක් නෙමෙයි එක එක පක්ෂ වලින් ඇවිල්ලා ඇමතිවරු එකතු වෙලා අපි ආණ්ඩුවක් හදාගෙන මන්ත්‍රීගේ සහයෝගය අරගෙන ගියා. අන්න එහෙම අමාරු තත්වකින් තමයි මේක ආරම්භ කරේ. දැන් ඇත්ත වශයෙන්ම මූලික වැඩ කටයුතු අවසන් කළා තියෙනවා. තවත් අපිට යන්න තියෙනවා. මේ ණය බරෙන් තාම අපි මිදිලා නැහැ. අපිට ණය බරෙන් සහනයක් ලැබිලා අවුරුදු 20ක් කෑයිදී අපිට දෙයි ණය ආපහු ගෙවන්න. ඒ ණය ගෙවනකොට තව ණය ඇති වෙන්න පුළුවන්. අපි ආර්ථිකය පරිවර්තනය කරේ නැත්තම්. එතැයි බාරගත්තේ අවස්ථාවේදී ආණ්ඩුවක් හරියට වැඩ කරේ නැහැ. ඇත්ත වශයෙන්ම ආහාර තිබුණ නැහැ, ඉන්ධන තිබුණ නැහැ, එමකුත් තිබුණ නැහැ. ඒ ඔක්කොම යලිත් ඇති කරන්න තියෙනවා. එහෙම තමයි ඕනෑම අවස්ථාවක ඕනෑම රජයකට කරන්න තියෙන්නේ. කලබල තිබුණාම, යුද්ධ තිබුණාම, ආණ්ඩුව කඩා වැටුණාම කරන්න තියෙන්නේ. මේ මූලික වුමනාකම් තමයි අපිට පළවෙනිම සපයන්න තියෙන්නේ. අපිට හොඳ ආර්ථිකයක් හදාගන්න තියෙනවා. ඒකෙන් එක කාරණයක් තමයි අපි විශේෂයෙන්ම කෘෂිකර්ම නවීකරණ වැඩසටහන අලුත්ම කෘෂිකර්ම තාක්ෂණය ගෙනල්ලා මේ ප්‍රදේශවල වැඩ කටයුතු කරන්න. ජල පාලනේ මීටත් වඩා හොඳට සිදු වෙනවා. ඒ වෙනකොට මේ හැම අංශයෙන් බලන්න අලුත් බෝග බලන්න. මේ රජ කාලේ මෙතන වී වගා කරේ අපි ඔක්කොම මේ ලංකාවින් මිනිස්සු කන්න නෙමෙයි. ධාන්‍ය කාර්යයක් කියලා අපි සියල්ලම අපනායනය කරා. ඇයි අද අපිට ඒක කරන්න බැරි? අද තියෙන තාක්ෂණය අනුව ඉතින් මේක සම්පූර්ණයෙන්ම ගොවි ජන සේවාව වෙනු මධ්‍යස්ථානය වෙනුවට අපි කෘෂිකර්ම නවීකරණ මධ්‍යස්ථාන ඇති කරන අලුතෙන්ම ගෙනියන්නේ. ඒකේ රජයට උවමනා ඒ සේවා ලබා දෙන පුද්ගලික අංශයෙන් සේවා ලබා දෙන ඔක්කොම එකතු කළා. සම්පූර්ණයෙන්ම අලුත් විදිහකට වාණිජ ක්‍රමයකට ගෙනියන්නේ. අක්කර 1ක් තිබුණත් 2ක් තිබුණත් අක්කර 100ක් තිබුණත් 1000ක් තිබුණත් එක විදියට මේ වැඩ කටයුතු කරගෙන යන්න. අපි ඒක ඉදිරියට ගෙනියන්න තියෙනවා. ඒක විශාල වැඩ කටයුත්තක්. මේක කළා නෑ නිදහසේ ඉඳන්. ඉස්සෙල්ලා අපි ඉඳන් දෙනවා. ඊට පස්සේ ඉඩම වගා කරන හැටිත් අපි දැනුම් දෙනවා. මොකද මේක අපේ උරුමයෙන් කොටසක්. අපි ඇත්ත වශයෙන් මේක හරියට කරා නම් අද අපිට හිඟා කන්න වැඩක් නෑ.